අයිබුවන්, නිදුක් නීරෝගීමත් වාසනාවන්ත ජයග්‍රහහි කාල පරිච්චේදය ප්‍රාර්ථනා කරන ඔබැසිල දෙනාටම. ඉතින් ඔන්න පොරොන්දුවක් වුණ මේ මැයි මාසේ සිදුවන විශේෂතුම ග්‍රහ මාරුවක් ගැන වැඩ සටහනක් ඉදිරිපත් කනකව ඇති මයි මාස විතරන්නේ මේ දෙදස් විසි අතර ගත්තොත් මේ දෙදස් සිත තුළ සිදුවන ප්‍රබලතම සහ සුවිශේෂීම ග්‍රහ මාරුව තමා මේ ගුරු මාරුව ගැන ගුරු ග්‍රහය බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව කියැන ඒක මයි මාස පලවෙද උදාාවෙනවත් එක්කම සිද්ධවන. ඉතින් ලබන වසර 2025 මැයි 14 දක්වාම මේ තත්ත්වය බල පැවැත් වෙනවා. ඉතින් ඔන ලග්න හිමියන්ට ලග්නේ ලග්නයට කොහොම බලපාවිද, කොහොම වේවිද, කුමන විදිහට සුභ වේවිද, කුමන විදිහට අසුභ වේවිද, කොහොම වුණත් සුභ අසුභ කොහොම වුණත් කොහොමද මේ ගුරුමාරුව සුභ කරගෙන ජීවිතේ යම් කිසි ආකාරයකින් ගොඩදා ගන්න කියලා අපි කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් විශේෂම දෙයක් කියනවා මේ මැයි මාසේ පළවෙනිදා වෘෂභ රාශිගත වෙන ගුරු ග්‍රහය ඔක්තෝබර් මාසේ 18 වෙනිදා 2024 ඔක්තෝබර් 18 වෙනිදා වක්‍රභාවයට පත් වෙනවා. ඊට පස්සේ වක්‍රභාවයෙන් ගමන් කරලා 2025 පෙබ්‍රවාරි 4 වෙනිදා නිවෘත ගමන ආරම්භ කරලා මැයි 14 වෙනිදා දක්වා 2025 වෘෂභ රාශිය තුල ගමන් කරනවා. ඉතින් ඉතාමත් විශේෂයි මේක. මොකද හේතුව සූර්යාගේ නැකත් පාදවල, ඒ වගේම සඳුගේ නැකත් පාදවල, කුජගේ නැකත් පාදවල තමා මේ වසර කාසන කාල සීමාවත් තුළ ගුරු ග්‍රහයක ගමන් කිරීම සිදුවෙන්නේ. ඉතින් ගුරු කියන්නේ බ්‍රහස්පති කියලා අපි දන්නවා. ඉතින් අපේ පෘථිවියට වඩා 1318 ගුණයක් විශාල ග්‍රහයක් තමයි මේ බ්‍රහස්පති ග්‍රහය කියන්නේ. ඒ වගේම මේ දෙවියන්ගේ ගුරු ලෙස හඳුන්වන නිසාම සුරුගුරු ලෙස මේ ගුරු ග්‍රහයව හඳුන්වනවා. ඒ වගේම අපි දන්නවා සූර්යයා වටා එක්වරක් භ්‍රමණය වීමට සාමාන්‍ය වසර 12ක් ගත වෙනවා. ඒ කියන්නේ එක රාශියකට යන්න, එක රාශියකින් තවත් රාශියකට යන්න වසරක වගේ කාලය එක රාශියක ගමන් කරනවා. ඉතින් එතකොට මේ දැන් ඒ කියන්නේ වෘෂභ රාශිගත වීම සිදුවෙන්නේ මේ වසර 12කට පස්සේ. ඉතින් ඒක ඉතා විශේෂයි. මෙතන තව ගොඩාක් දෙයක් මේ සමහරුගෙන් බය වෙලා තියෙන කාරණාවක් තියෙනවා. මම ගොඩාක් ආගේ ලග්න පලාපල මමත් දැක්කා. ඒ හැම දෙය තුළම සමහරක් දේවල් තත්ත්වයන් තුළ මේ වෘෂභ රාශිය තුළ ගුරු ග්‍රහය සතුරු භාවයට පත් වෙනවා. ඒක නිසා අතිශයෙන්ම අයහපත්කාරී තත්ත්වයන් ගැන සමහරු කියතුවා ගොඩදෙනෙක් බිය වෙලා තිබ්බා. මෙහෙමයි සාමාන්‍යයෙන් වෘෂභ රාශිය තුළ ඇත්ත සතුරු භාවයට පත් වුණත් ගුරු ග්‍රහයා, නමුත් ඒ රාශි බලය ඉක්මවා යෑමේ බලයක් ගුරුට තියෙන නිසා ඔය කියන තරම් ප්‍රබල ආකාරයේ යම් කිසි ආකාරයේ හානිකර තත්ත්වයන් ඇති නොවන බව කොහෙත්ම අනිවාර්යයෙන්ම කිව හැකි. නිසා කොහෙත්ම කලබල විය යුතු නැහැ. මේ තත්ත්වයන් තුළ අපේ රටේ යම් කිසි ආකාරක යහපතකට කරුණු කාරණා සිද්ධ වීමේ වැඩි විශේෂිත ඉඩකඩ උප්පවතින නිසා මේ ගුරු මාරුව සමස්තයක් වශයෙන් සුභ මාරුවක් කියන එක කියන්න පුළුවන්. මොකද ඔය සත්‍ය යම් කිසි ආකාර යටපත් වෙලා තිබ්බන ඔන්න සත්‍ය ඉදිරියට ඇවිල්ලා අසත්‍ය පරාජයට පත්වන කාල පරිච්ඡේදයක ආරම්භයක් මේ තුළ බලාපොරොත්තු විය හැකි. වගේම රට තුළ ආර්ථික මේ වශයෙන් ප්‍රගතියකුත් මේ කාල පරිච්ඡේද තුළ ඇති විය හැකි. ඉතින් අපි ඒ දේවල් පැත්තකින් තියලා අපි කතා කරමු මේ ලග්නයෙන් ලග්නයට කොහොමද මේ ගුරු මාරුව ගුරු ග්‍රහය වෘෂභ රාශිගත වීම බලපාන්න කියලාද. විශේෂ වශයෙන්ම කියන්න ඕන වීඩියෝ අවසාන කියන විශේෂ පිළියම් පිළිවෙත් කීපයක් ඒවා නිවැරදි වශයෙන්ම කරන්න මේ කාලසීමාව. මොකද මේක පොදු පලාපල කතනය. මේ කියන දේවල් තුළ සමහර දේවල් ඔබගේ පුද්ගලික සටහන් තුළ පිළිහිටීමම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මොන තත්වයන් තුළ පැහැදිලිවත් කොතරම් සුබ වුණත් කොතරම් අසුබ වුණත් 100%ක් සුබ කෙනෙක් මේ ලෝකේ නැහැ, 100%ක් අසුබ කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒක නිසා මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් නිවැරදිවම කළොත් මේ විශේෂම විශ්ව ශක්තිය තුළ ඇති යම් කිසි ආකාර ධනාත්මක බලය ඔබට ආරෝපණය කරගන්න ඍණාත්මක දේ ඔබ තුළ තියෙන දේවල් ඉවත් කරගන්නත් විශේෂිත භාවනාව මන්ත්‍රයක් මේ වීඩියෝ අවසන් කියනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම පිළියම් පිළිවෙත් කරන්න සුබ අසුබ කොහොම වුණත් 100%ක් සුබ කරගන්න ඔබට මේ තත්ත්වයන් තුළ හැකියාව පවතින නිසා කලබල නොවි යන් ඉදිරියට මේ කාල පරිච්ඡේදය තුළ මේ ගුරු ග්‍රහයාගේ වෘෂභ රාශිගත වීමත් එක්ක ඔබේ ජීවිතේ විශේෂිත වූ පෙරලියක් යහපත් පෙරලියක් අත් කරගන්න හැටි අපි දැන් කතා කරමු. රාශි චක්‍රයේ දසවන රාශිය ලග්නාධිපති සෙනසුරු ග්‍රහයවත් ශනි ග්‍රහය වූ මකර ලග්නය, මකර ලග්නයේ ආයුබෝවන්. ඉතින් මේ 2024 සිදුවන සුවිශේෂියුම් ප්‍රධානතම ග්‍රහ මාරුව ගුරු ග්‍රහයා වෘෂභ රාශි ගත වීම මකර ලග්න හිමියන්ට කොහොම වේවිද කියලා කතා කරන්නේ ඔබ දැස් දැල්ලම් බලන් ඉන්නවා. මගේ ලග්න මොනවා වේවිද? දැන් අවුරුදු 8ක් ආසන්න වේරාෂ්ටකයක් ගත කරලා ජීවිතේ ඇත්තටම විඳින්න ඕන උප්පරිම පීඩාකාරී තත්ත්වෙන් විඳ ලග්න හිංකම් මැද ජීවිතේ කඩා වැටිලා ආය නැගිටලා ආය කඩා වැටිලා නොයි කපවාද විඳිමින් ඔන්න එන කාලේ අවසාන කාල පරිච්ඡේදෙ නෙමෙයි ලබන මාර්තු 29
ඔබ වසර අටක් විතර ගත කරපු ඒ රාෂ්ට්‍රකය සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා ලග්නේ රාෂ්ට්‍රකය. ඉතින් ඔබේ ජන්මේ රාශි තත්ත්වයන් තිබිය හැකි. නමුත් පොදු වශයෙන් මකර ලග්නේ වගේ ජන්ම ලග්නේ රාශික තත්ත්වය මේ එන වසරේ මාර්තු 29 අවසන්. නොවේ තත්ත්වය ඔහොම තිබියදීම තමයි මේ ගුරු ග්‍රහය ඔබගේ පස්වැනි භාවයේ වෘෂභ රාශියට ගමන් කිරීම සිදු වෙන්නේ මේ 2024 මැයි මාසය තුල. ඉතින් මේක 2025 මැයි 14 දක්වා පවතින නිසා වෙන සහ ඉතාමත් විශේෂ ස්ථානයන පස්වැන්න කියන්නේ. ඉතින් එතට මේ සතුරු භාවයෙන් ගුරු එනවා කියලා කිව්වත් මම දැක්කා කීප දිනකෙම සතුරු භාව නිසා අසුබ දේවල් ගැන කියවිලා තියෙනවා. සමහර අතුෂෙන් සුබයි කියලා තියෙනවා. මේ හැම කාරණාවම මෙහෙමයි. ගුරු ග්‍රහය විතරක් නෙමෙයි ඔබේ කේන්සර් හඳුලින්නේ. ඔන්න අනිත් ග්‍රහය 8 දිනක් නැතුව ගුරු ග්‍රහය විතරක් ඔබේ ඉන්නවනะ. අන්න ඒ විදිහට හිතලා බලලා කියන දේවල් හරි. එහෙම නැත්තම් ඔබ සියලුම මකර ලග්නෙමියෝ ගත කරන ගුරුගේ දසාවල් නම් ඒ මේ කියපු ඔක්කොම හරි. එහෙම බෑ. මේක ඉතා සූක්ෂමව සැලකිය යුතුයි. අනිත් ග්‍රහයන්ගේ ගහ බලපෑම් ගමන සලකලා කතා කරනවා. ඒක නිසා ඉතින් පොඩ්ඩක් මේක දීර්ඝ වෙනවා. දීර්ඝ වෙන තවත් ප්‍රධාන හේතුවක් තමයි හැමෝටම එක විදිහට පැහැදිලි වෙන්නේ නැහැ කියන කතාව. ඉතින් ඒක නිසා අර එක එක්කෙනාට පැහැදිලි වෙන ආකාරය මට වෙනෙනම කරන්න බැරි නිසා හැමෝටම පැහැදිලි වෙන තේරුම් කර දෙනවා. මොකද මේ ධනයෝග කිව්වොත් මේ උදාහරණයක්. ධනයෝග කිව්වොත් හැමෝම හිතන්නේ මේ ලොතරැයි වාසනා ස්විප් ටිකට් කියලා. නෑ, ධනයෝ කිව්වම ඒක විතරක් නෙමෙයි. අනිත් එක ස්විප් ටිකට් එකක් ලොතරැයි වාසනාවක් ගත්තොත් මකර ලග්නේ බිලියන ගානෙන් 100 දශම ගානකටත් එහෙම වාසනාවක් නෑ. ධනයෝ කිව්වම ඒක ධනයෝ ගත්තම, නමුත් ධනයෝ කිව්වම තෝරා බෙර නැත්තම් අතේ තියෙන සියලු පිච්චියම වියදම් කරන් ගිහිල්ලා ස්විප් ටිකට් තරම් මට බයින්න එපා. ධනයෝ කිව්වම ඒ වගේ දේවල්. නැත්තම් රැකියාව තුර පඩි වැඩි වී, නැත්තම් මකර ව්‍යාපාර තුල අතිශයින් ලාභ ලැබීම, පරම්පරාව උරුමෙන් දීපලක් ඉඩකඩමක් හා මොකෝ මුදලක් ඉදීම, නැත්නම් මෙතෙක් කාලයක් ඔබ කාටවත් දීලා තිබ්බ ණයක් නොලැබී තිබිච්චා හිතනුත් අතහැරලා තිබෙන ලැබීම්, ඔය වගේ ගොඩාක් දේවල් තියෙන්න පුළුවන්. ඒක නිසා ඒක හොඳට තේරුම් ගන්න ඕක. නැත්නම් ධනයෝග කිව්ව ගමන් ගිහිලා ස්විප් ටිකට් ගන්න. ඒක නිසා මේ වගේ අය තේරුම් තෝරා බේරා ගන්නත් මේ දේ පැහැදිලිව කිය යුතු කෙනට කාලය ගන්න. අපි ඊගෙන දැන් කතා නොකරමු. ඉතින් මේ தත්ත්වය ඔබගේ පස්වැනි භාවයට එන ගුරු විශේෂ වශයෙන්ම ඔබගේ නවවැන්න, 11 වැන්න සහ ලග්නය එක දකින්නවා. ඉතින් මේ தත්ත්වය තුල නවවැන්න කියන්නේ පුණ්‍යස්ථානය කියලා කියනවා, පෙරපින් ගැන කියන තැන කියනවා, 11 වැන්න කියන්නේ අයස්ථානය කියනවා, සියලු දේ ලැබෙන ලැබීම් ගැන කියන තැන කියනවා. ඉතින් ලග්න භාවය කියන්නේ මනසට යම්කිසි ආකාරයෙන් මුලට බලපාන හැටි, සිතුවිලි වලට බලපාන හැටි කියන මේ හැම දේ තුළම ශනි ග්‍රහයත් ඔබගේ ලග්නාධිපති දෙවැන්නේ ඉන්නවා. ඒ රාශියේ තවසන් කාල සීමාව ගෙවමින් රාහු තුනේ කේතු නවයේම තැන්පත් වෙලා ඉඳිමින් ඔන්න ගුරුගේ පස්වැනට දෘෂ්ටි හෙලනවා. ඉතින් මේ තත්ත්වයන් තුළ මේ සියල්ල සලකලා බැලීමේදී මකර ලග්න හිමියන්ට සාපේක්ෂව කතා කරොත් පහුගිය කාලට සාපේක්ෂව යහපත් කාල පරිච්ඡේදයක් උදා වෙනවා. මේ කියන්නේ අර ඒ රාශිකවල අර පීඩා විඳින්මින් ජීවිත එපා වෙලා හිටපු මකර ලග්නෙමන්ට යම්කිසි සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන්. යම්කිසි නැගී සිටීමක් එක්ක අමුතු විදියේ සැහැල්ලුවක් ඔබේ හිතට ඔබගේ යම්කිසි ආකාරයකට කටයුතු තුළ අත් වෙන කාලයක් පෙන්නුම් කරනවා. මේ කාල සීමා තුළ මකර ලග්නෙමේ ප්‍රීතියෙන් කාලය ගෙවන්න ඒ යම්කිසි ආකාරයකින් පසුබිම සැලසෙන. දැන් ඒ කිව්ව ගාම දැන් මේක බලන ගායකයයි මොන ප්‍රීතිද අපිට කොහෙද ප්‍රීතියක් කියලා. මේ අද ගැන නෙමෙයි කියන්නේ. මේ කියන්නේ මේ ඉදිරි කාලයත් එක්ක ලබන මැයි මාසේ 14 දක්වාම කාලය. කොයි මං එකයි කියන්නේ සමහරවිට තේරුම් ගැනීම දින අපහසුයි. සමහරවිට මේ අද ගැන කියන්නේ කියලා. මේ මං කියන්නේ මේ මැයි 14 දක්වා කාල පරිච්ඡේද තුළ. ඒක නිසා ඒක හොඳින් තේරව තෝරා බේරා ගන්නද වග බලා ගන්න. ඉතින් මේ කාලය තුළ යම්කිසි ආකාරයෙන් පහුගිය කාල සීමා තුළ අතහැරලා දාලා තිබිච්ච රැකී රක්ෂා තත්ත්වයන්, රැකී රක්ෂා වල එපා වෙලා තිබ්බන රැකී රක්ෂා කරන යාම ඔන්න ටිකක් උද්‍යෝගයෙන් උනන්දුවෙන් කරන්න උත්සාහ කරනවා. පහුගිය කාල සීමා තුළ වෙන ව්‍යාපාර ඔබ කරන් ආපුව අතහැරලා දාලා ඔහේ යන්නලා තිබෙන උන්නේ ව්‍යාපාර නව මූණුවරකින් ආරම්භ කරලා යම්කිසි ආකාරයකින් ප්‍රබල සාර්ථකත්වයක් කරා පියවරෙන් පියවර යන්නත් ඔන්න මකර ලග්න හිමියන්ට ඔන්න වාසනා ගුණය පවතින කාල පරිච්ඡේදය. වාසනා ගුණය පවතිනවා කියන්නේ එහෙනම් එතනට ඔබ උත්සාහය සහ බුද්ධිය කියන දේ එකතු කරගත්තොත් ඔබ යන තැන ඔබටත් හිතාගන්න බැරි වෙන වාසනාව තියෙනවා. වාසනාව 50යි තියෙන්නේ. ඒ කියන්නේ 50 කියන ජීවිත හැමදේටම 50යි වාසනාව. එතනින් එහාට තව 50ක් ඔබ සැලසුම් කරණය, ඔබගේ බුද්ධිය, ක්‍රියාත්මක වීම, උත්සාහය උනන්දු හැමදේම රඳාපවතිනවානේ. අන්න ඒකනේ මම හැමදේම කියන්නේ මේ ජ්‍යොතිෂ කියන දේ මතම ඉන්න එපා. මේකත් උනට ඩා ඕනේ නැහැ කියලා. අන්න ඒක නිසා උන්ට වාසනාව ලැබෙන දින උපරිම තත් එකනේ වාසනාව ලැබෙන සම්පූර්ණ ප්‍රමාණය වාසනාව 100%ක් තියෙනවා. ඒ කියන්නේ ඔබේ තත්ත්වෙන් 50ක් හරි. එහෙනම් ඉතුරු ටික ඔබ සකසා ගත්තොත් ඔන්න මේ කාල පරිච්ඡේදවල ඉතා සුවිශේෂී වූ සාර්ථකත්ව කාර්තිකමය ලාභ ලැබීමේ හැකියාවක් රැකියා ව්‍යාපාර දෙකම තුල ඇති වෙනවා. හැබැයි මේ කාල පරිච්ඡේදවල විශේෂයෙන්ම මේ රැකියා ස්ථානය තුළ ඉහළ අය යම්කිසි ආකාරකින් මේ කාල සීමාව තුළ ඔබෙන් ඵල ප්‍රයෝජන ගන්න යම්කිසි ආකාරයක ඔබට දියුණු ඔබගේ ඉදිරියට යෑම පෙන්නලා ඔබෙන් අයුතු විදිහේ ඵල ප්‍රයෝජන ගන්න
උනන්දු වෙන තත්ත්වයක් පෙන්නුම් කරන කාලය නිසා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න මේ කාල පරිච්ඡේදයේ ඒ වගේ අයුතු යෝජනා වගේ දේවල් එන කාල පරිච්ඡේදයක්. ඒ දේවල් තුළ යම්කිසි ආකාරකින් අර පහුගිය කාලේ විඳිච්ච ඒවත් එක්කත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන ඔබත් ඒවට යම්කිසි ආකාරයකින් කොළ එළියක් දෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. මේ හැම දේ තුළම ඔබ ඔබගේ ආත්ම ගරුත්වය රැකගන්න උත්සාහ දරන්න, ඒකින් වෙන අතුරු විපාකය මොකද කියලා ප්‍රවේශමෙන් දැනගෙන කරන කටයුත්තක් කරන්න. ඒව හරිද වැරදිද කියන එක තීරුම් ගත යුත්තේ ඔබේ බුද්ධිය. ඒකයි මම කියන්නේ වාසනාව තියෙනවා. එහෙනම් ඒව තුළ ඉදිරියට යන්න හැකියාව තියෙනවා. එහෙනම් ඔබ බුද්ධියත් පාවිච්චි කරලා උපක්‍රමශීලී වේ දේවල් සියල් හරියාකාරව කරගත්තොත් ඔබ දිනු. නැත්තම් පසු කාලින හෝ ඔබට ඒ දේවල් වලට වන්දි ගෙවන්න වෙනවා. නැත්තම් ඔබේ නම කැත වෙන ආත්ම ගරුත්වයට හානි වෙන සිද්ධීන් දාමයන් ඉතිවීම ඊට කඩප්පා වෙන නිසා මේක මේ මුලින් කියනවා. ඒත් වැත්තෙන් ප්‍රවේශම් වෙන්න. ඒ වගේම අලුත් රැකියාවන් බලාපොරොත්තු හිටියනම් ඔබ බලාපොරොත්තු වන ආකාරයට රැකියාවල් යම්කිසි ආකාර ලැබෙන්න, රැකියාව මාරුවක් බලාපොරොත්තු වෙන හොඳ යහපත් රැකියා මාරුවක් ලබන්න හොඳ කාල පරිච්ඡේදය. හැබැයි ඒ අලුත් රැකියාව ලැබිලා ඒකට යන දිනේ වෙන තාක් පරණ රැකියාවන් ඉවත් නොවී ඉන්න වග බලා ගන්න. මොකද මේ වෙලාවේ දවසක හෝ ආර්ථිකයට යම්කිසි ආකාරකින් අහිමිවීමක් සිද්ධ වුණොත් මේ කාල සීමා තුළ පවතිනත් එක තම අපහසුකාරී තත්ත්වයක් තියෙනවා. ඒක නිසා ඔබට අලුතෙන් ලැබෙන රැකියාව ස්ථීර වෙන තාක් ඔබ අනිත් රැකියාවෙන් ඉවත් වෙන්න. සමහරු දැන් විදේශගත වෙන්නත් මේ කාලේ අතිශයම යහපත් කාලය. ඔන්න ව්‍යාපාර කටයුතුවලට හෝ වේවා, ඔබේ රැකියා කටයුතුවලට හෝ වේවා, කුමන හෝ තත්වයක් තුළ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ වසර කාල සීමා තුළ මේ විදේශගත වීම සිහිනය සැවැ වෙන කාල පරිච්ඡේදයක් වගේම ඒ සාර්ථක ලෙස ඒ කටයුතු කරගන්න හැකියාව ලැබෙනවා. ඒවට තියෙන පසුබිම නිවැරදි ලෙස සැකලස වෙනවා. අපහසුතා මැද ආවත් පොඩි පොඩි බාධක ආවත් ඒවා ලොකු ගැටලුවක් මතු කරන්නේ නැහැ. එන්නේ ඒක නිසා දැන් මේ වෙලාවේ හොඳ බුද්ධියෙන් හැමදේම විසඳාගත යුතු වෙනවා මේ කාලවලදී. මොකද දැන් පිටරට යන්න ඔබ හිතනවා, ගිහිලා බාර දෙනවා එළිය කියවිලි, අන්න පහුවෙන්දම රස්සයෙන් අයින් ගිහලා මම රට යන්නනේ යන්නේ. එහෙම නෙමෙයි, වීසා එක වැදලා යන දිනේ කන්ෆර්ම් වෙලා ටිකට් එක අතර ගත්තට පස්සේ තමයි රැකියාව ඉවත් වෙන්න ඕනේ. මොකද සමහර තැනදී මම කියන්නේ පොඩි පොඩි බාධක එනවා කියලා. අන්න ඒව හේතු කරගෙන විශේෂ වශයෙන්ම ඔබට ඔය තත්ත්වයන් තුළ විදේශගත වීම පෙන්눔 කරනවා. විශේෂයෙන් ඒ සඳහා නිසි පසුබිම නිර්මාණය වුණත් විශේෂයෙන්ම ඔක්තෝබර් මාසේ 4 වෙනිදා සිට සමාන ඔක්තෝබර් මාසේ 18 වෙනිදා ඉඳලා පෙබරවාරි මාසේ 2025 පෙබරවාරි මාසේ 4 දක්වා පොඩි පොඩි බාධක ඔය සඳහා එල්ල වී හැකි කාලපදයන්. එහෙනම් ඊට කලින් ඒ කටයුතු කරගන්න උත්සාහ කරන. නැත්නම් අර කාල සීමා තුළ පුංචි පුංචි බාධක එල්ල වේවි. නමුත් ඒ බාධක එල්ල වුණත් ඔබේ ඉලක්කයට කොයි විදිහට සාර්ථක යන්න පුළුවන්. නමුත් මාසයක් දෙකක් ගත වුණොත් අන්න ආර්ථික මේ වශයෙන් අහිමිවීමක් සිදු වෙනවනේ. ඔබට ලැබීම් ඔබට යම්කිසි ආකාරයකින් මේ වෙලාවේ අවශ්‍ය කරන ආර්ථිකමය තත්ත්වය පසුබෑමකට ලක් වෙනවනේ. අන්න ඒක නිසාවෙන් අර නිවැරදි ලෙස දින ඇවිල්ලා එනකන් ඔබ කරන් යන දේ රැකියාව හෝ ව්‍යාපාර ඕනම දෙයක් කරන්න උත්සාහ කරන. ඒ වගේම මේ කාල සීමා තුළ මම කිව්වා ව්‍යාපාර තුළ ලාභ ලබන හැකියාව පාදිනවා කියලා. එහෙනම් මේ ලාභ ලැබීම කියන අරට ගොඩාක්ම බලපාන්නේ වාසනාව තියෙනවා. එහෙනම් ඔබ ක්‍රියාත්මක වෙන්නත් ඕන. අනිත් එක තමයි අලුත් අලුත් විදිහට හිතන්න පටන් ගන්න මේ කාල සීමා තුළ නව මුහුණුවරක් තුර ව්‍යාපාර කරන් යන්න ඔබට මේ කාල සීමා තුළ සැකසෙනවා. හැබැයි හවුල් ව්‍යාපාරට වඩා අතිශයම යහපත් තනියම කරන් යන දේ තමයි සාර්ථක. මොකද හවුල් ව්‍යාපාර තුළ ඔබේ දක්ෂතාවයේ ඔබේ යම්කිසි උනන්දු වාසනාව සියල්ල උපයෝග කරගෙන ව්‍යාපාර දියුණු කරත් ඒකේ ප්‍රතිලාභ ලබන්නේ අනිත් අය කියන දේ ගොඩාක් දුරට වීම ඉඩකඩ වැඩි. ඒක නිසා නිකන් තමන්ගේ හැකියාවෙන් තමන්ගේ මහන්සියෙන් තමන්ගේ උනන්දුවෙන් වෙන කාටවත් හම්බ කරලා දීලා ඔබ නිකන් අත හොදලා ලේව කාලේ ඉඳලා හරියන්නේ නැහැ. එහෙනම් මේ වෙලාවේ ඔබ උත්සාහ දරන්න ඕනේ තනිවම ගමනක් යන්න. හැබැයි ඒ ගමන යන්න මූලික අඩිතරම යදන්න මහා ලොකු ආයෝජනයක් ඔබතුල නැතු වෙන්න පුළුවන් නෑ, කමන්නේ. පොඩියට ආරම්භ කරන්න. මොකද මෙතනින් එහාට දැන් කොහොමත් මාර්තු 29 වෙනි පස්සේ කාල පරිච්ඡේදය ඔය ධනුලග්න හිමියන් උප්පරිම බාධක ඉවත් වෙලා යම්කිසි ප්‍රබල සාර්ථකත්වයක් ගෙන දෙන කාල පරිච්ඡේදයන්නේ. අන්න ඒක නිසා ඒ තත්වයට ඒ කාලයත් එක්ක අපි මේ කාල පරිච්ඡේදය තව තියෙනවා මාස කීපයක්. ඒ මාස 10ක් 9ක් වගේ කාල පරිච්ඡේදයක්. එහෙනම් මේ මාස කීපය තුළ ඒ සඳහා මූලික අඩිතාලම යොදමින් හොඳ ඉලක්කයක් හොඳ සැලසුමක් එක හෙමින් හෙමින් පියවරෙන් පියවර ඉදිරියට ගියොත් අන්න ඒ කාලෙ වෙද්දී ඔබ මූලික ප්‍රබල ස්ථාවරත්වයක් හදාගෙන තියෙවි. එහෙනම් එතනින් එහාට ඔබට තියෙන්නේ අර 6 පාරවල් 4 පාරවල් ගහන තමයි. ඇයි පිච් එක නිවැරදි ලෙස අඳුනාගෙන හිමි මුල් ආපු ගමම ගහන්න යන්නේ නැතුව හිමීට බෝල අල්ලලා කොහොමද මේ පන්දු වෙන විදිය කොහෙන්ද එන්නේ කියලා යම්කිසි ආකාරයක හොඳ ඔබ අදහසක් අරගෙන ඔන්න දැන් නිවැරදි වෙලාව ආපු ගමන් පහර දෙන්නයි තියෙන්නේ. මේ ක්‍රිකට් ගහන එක ගැන නෙවෙයි මම කිව්වේ, මේ උදාහරණයක් කිව්වේ. ඒක නිසා අන්න ඒක තේරුම් අරන් කටයුතු කරන්න වග බලා ගන්න. එහෙනම් මේ කාලේ අපතේවන්න එපා. කාලේ දැම්මම ආරඹන්න. හැබැයි ආරම්භ කරන්නේ නිසි දැනුමක් ඉලක්කයක් සහ අදිෂ්ඨානයක් එක්ක යන ගමනක් පමණයි. ආවට කරන්නම් වාලේ පටන් අරන් අද ගමත්වපක හෙට ආය අද පටන් ගතක හෙට නවත්තන්නවත් නෙමෙයි මේක නවත්තන්නේ. කොච්චර ගැටලුවවත් මොන ප්‍රශ්නවත් ඒවල තුළ පරිණත භාවය ලැබෙමින් අත්දැකීම් ලැබෙමින්
ඉදිරට යන්ට උත්සාහන රැකියාවක් කරන ගමගුණ මේ කාලසිමතුල පුළුවන්න උත්සාකන පාටයිම් පවුලෙක් කෙනෙක් කත්තක තුලා පවුල ඇතක තුලා පොඩි ව්‍යාපාරයක් කරන මකරලක්නමියෝ මේ තත්ත්වයන් තුළ ඔන්න මකරලක්නමට මූලික සාර්ථකත්වයක් පෙන්නුම් කරනවා. ඒ තත්ත්වයන් තුළ පොඩි පොඩි ආදායම් පොඩිපොඩි ලාභ මුලින් මුලින් ලැබුණත් පියවන පියවර ගිහිල්ල එක ඉතාමත් ඉහළ තත්ත්වය සමට රැකියාව අභිභවා ඔබගේ මූලික ආදායම් මාර්ගය බඩේ ව්‍යාපාර තත්ත්වය පත්වන විදිහට කටයුතු කාරණා යදී ඒකට ඔබට අනිවාර්යයෙන්ම සහයත් ලැබේවි. අන්න ඒක නිසා සැලකිල්ලෙන් ඒ ගැන උත්සාහයෙන් කටයුතු කරන පොඩියට හරි හැබැයි හරි දෙයක් කරන්න උත්සාහ කරන්න පටන් ගන්න එක හොඳටම දැනගෙන හරියටම කරන්න බලන් පටන් ගන්න උඩින් පල්ලෙන් එහා පැත්ත ගෙදර කෙනා කරනවා අපිත් කරනවා කියන එක උඩ නෙවේ කියන දේ හොඳට මතක තියාගන්න. මේ කාලෙ සම්බන්ධ චුට්ටක් ආත්මාර්ථකාමීව හැසිරෙන තත්ත්වයන් මේ කාලේ ටිකක් තියෙනවා. ගොඩාක් දුරට ඔය රැකී රක්ෂා කරන ස්ථානය තුළ ඒවා තමන්ගේ පැත්තට වාසියක් වෙන විදිහට හැමදේම සූක්ෂමව කරන්න උත්සාහන කාලයක්. මෙහෙමයි තමන්ගේ යහපත වෙනුවෙන් යම් කිසි ආකාර උපක්‍රමශීලී වෙන එක වෙනම කතාවක්. හැබැයි ඒකෙන් කාව පාගලා තමන් ඉහළට යන්න උත්සාහ දැරිය යුතු නැහැ. මොකද හේතුව එහෙම අවශ්‍ය නැහැ. ඔබට මේ කාලේ විහිං සතුරවත් හිතමනාපකම්වත් නිර්මාණය කරගන්න අවශ්‍ය නැහැ. තමන්ගේ පාඩුවයි අනිත් අයටත් සහාය දෙමින් අනිත් අයත් හොඳ හිත තබා ගැනීම ඉදිරියට ගියොත් අර ඒ තත්ත්වයන් තුළ ඔබට පුංචි හෝ හානියක් සිදුවෙන හැමතැනදීම ඔවුන් ඇවිල්ලා ඔබ ආරක්ෂා කරගන්න. ඒකයි විය යුතුම කාරණාව මේ කාල පරිච්ඡේදය තුළ සිතා සැලකිල්ලෙන් කටයුතු කරන මකර ලග්න. මොකද යහපත් කාලයක් උදා වෙමින් පවතිනවා. එහි උපරිම තත්ත්වයට ළඟා වෙමින් පවතිනවා. එහෙනම් මේ කාල පරිච්ඡේදය තුළ ඔබ කල යුත්තේ පුළුවන් තරම් වෙන්න තියෙන අර ගැටලුකාරී තත්ත්වයන් අසුභකාරී දේවල් අවම කරගෙන 100%ක් ධනාත්මක ඉදිරියට යන එක. ඒක නිසා මකර ලග්න හිමියෝ මේලා ඉතා ගැම්මෙන් වැඩේට බහින්න. රැකියා ස්ථාන තුළ ගැටලුකාරී තත්ත්වයන් ටිකක් මතුවෙන ඊටකට පවතිනවා. විශේෂ වශයෙන් පෙබරවාරි මාසේ 4 වෙනිදාන් පස්සේ 2025 අන්න ඒ කාල පරිච්ඡේදයන් තුළ පොඩ්ඩක් සැලකිලිමත් කටයුතු කරන්න. මොකද ඒ කාල සීමා තුළ ටිකක් ඔබට ඔබගේ ඉහළ නිලධාරීන් උරණ වෙන්න හේතු කාරණා දෙනවා. ඔබ ගැන කේලම් බසාර නැත්නම් මොකක් හරි හේතුවක් කොට ඔබත් එක්ක හදාගත හිතමනාපකමක් මොකක් හරි හිතේ කහටක් හේතු කොටගෙන අන්න ඔබට ප්‍රශ්න ගැටළු ඇතිකරන හේතු කාරණා දෙනවා. ඒක නිසා ඒවට මුහුණ දෙන්න බලාගෙන ඒවට මෙහෙමයි මුහුණ දෙන්න බලාගෙන කියන්නේ ඔබ ඒ දේවල් වලට නිකන් ඇටෑක් කරන්න යන ඒවට පෙරලා පහර දෙන නෙමෙයි. ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවෙදී අන්න මං කිව්වා ඔබට කලින් ව්‍යාපාරයක් ආරම්භ කරලා තියාගන්න කියලා. එහෙනම් ඒ වගේ වෙලට ඔබට කොන්ද කෙලින් තියම් හැකියාවෙන් එළියට යන්න පුළුවන්. අන්න ඒකයි මේක ගැළපුම කියන්නේ. මේ කාල පරිච්ඡේදය තුළ ඒ දේ උත්සාහ කරන අන්න ඒ වගේ කාලයක් ඇද්දි හිමීට අයින් වෙන. අයින් වෙලා ටික දශකදී ව්‍යාපාරයක් කරන ගම තව රැකියාවක් අතර හොයාගන්න කාලේ දිනන. එතකොට ඔබට යම් කිසි ආකාරයෙන් අර ආර්ථික පසුබෑමක් ඇති වෙන්නේ නැහෙනි. අන්න ඔහුමයි මේ ග්‍රහ පීඨීම් තුළ සිද්ධ වෙන දේවල්ට අපි උපක්‍රමශීලීව උත්තර හොයන්නේ. නැතුව අයියෝ නරක කාලයක් ආව එපා වෙනවා මේ කාලේ තදරලා දාලා පැත්තරලා ඉන්නවා කියන එක සුබ කාලයක් ආවා එහෙනම් උඩ බලන් ඉන්නවා කියන එකවත් නෙමෙයි. අන්න මේකයි ජ්‍යොතිෂය දෙන වටිනාකම කලින් දැනගත්තා. එහෙනම් ඒ වරන් නිවැරදිල සුපක්‍රමශීලීව බුද්ධිමත් මුහුණ දෙන එක තමයි කල යුත්තේ. ඔබට පැහැදිලි ඇති කියලා මම හිතනවා. එහෙනම් යම් ගමනක් මොකද ආර්ථික වශයෙන් හොඳ යහපතක් අත්කරගන්න මූලික අඩිතාලම යොදා ගනිමින් දියුණුවෙන් දියුණුවටපත්වෙන් පියවරෙන් පියවර ගමනක් යන හොඳ කාලයක් ඔබට උදා වෙලා තියෙනවා. පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතේ ගැන කතා කරොත් මේ කාල පරිච්ඡේදය තුළ මේ විවාහකායට පුංචි දෙයක් කියන්න ඕන. විවාහකත්වය තුළ යම් කිසි ආකාරයෙන් පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතේ තරම්ම ගැටලුකාරී තත්ත්වයක් මතුවෙන්නේ නැහැ. සාමාන්‍ය පරිදි අර එක්කාසු වෙලා ගමනක් යන්න පුළුවන් ආර්ථික දියුණුවත් එකතු වෙලා කරගන්න උත්සාහයෙන් පෞලක් විදිහට ගමනක් යන්නත් හැකියාව පවතිනවා. නමුත් මෙන්න මේ දේ හොඳට හිතේ තියාගන්න. විශේෂ වශයෙන්ම ජුනි මාසේ 14ත් අගෝස්තු මාසේ 21ත් ඊටසේ ආයේ පෙබරවාරි 4න් පස්සෙත් එහෙම කාල දසාවක් තියෙනවා. ඔන්න ඔය කාල පරිච්ඡේදයන් තුළ විශේෂ වශයෙන්ම ඔය පහුගිය කාල සීමාව තුළ කියන්නේ දැන් මේ ඔබ දැන් විවාහකයි. විවාහ වෙන්න කලින් තිබිච්ච ආදර සම්බන්ධ නැත්නම් අර විරුද්ධ ලිංගයන් සම්බන්ධ තිබිච්ච හිතවත්කම් එහෙම නැත්නම් මිතුරු සමාගම් අලුත් වෙන්න හේතු කාරණා යෙදෙනවා. ඒ අලුත් වෙන හේතු කාරණා ආරම්භය ටිකක් සම්බන්ධතාව ගොඩනගෙන්න ඒ දේ තුළ අනියම් සම්බන්ධතාව ගොඩනගෙන්න හේතු කාරණා වෙනවා. අන්න ඒක නිසා ඒ තත්වයන් තුළ බුද්ධිමත්ව හැසිරෙන උත්සාහ දරන්න අර රැකියා ස්ථානය තුළ එන බලපෑම ගැන කිව්වා වගේම තමන්ගේ නමට හානියක් නොවෙන තමන්ගේ ආත්ම ගෞරවයට හානියක් නොවෙන අන්දමින් ඔබ ඒ කටයුතු වල බුද්ධිමත්ව තෝරා බේරා ගැනීමෙන් කටයුතු කරන කියලා මගවලා. මොකද මං කිසි දෙයක් තුළ මං කියනනේ ඔබේ තියෙන බුද්ධිය ඔබ තුළ තියෙන යම් කිසි ආකාරයක මානසික මට්ටම හෝ තත්ත්වයන් තුළ මේ දේවල් හරි වැරදි කියන දේ මට කියන්න බෑ. ඒක ඔබ තෝරා බේරා ගන්න එක ඔබට බුද්ධියක් තියෙනනේ. හැබැයි ඒ කිසිම දෙයකින් ඔබට හානියක් වෙන කෙනෙකුට හානියක් ඔබේ ආත්ම ගෞරවයට හානියක් නමට හානියක් අපහාසයක් සිද්ධ වෙනවා නම් අන්න ඒ දේවල් බුද්ධිමත්ව විසඳගන්න උපක්‍රමශීලී වේ දේවල් තුලින් මිදෙන්න වග බලා ගන්න උත්සාහ කරන්න. නැත්නම් මේවා පසු කාලීන හෝ මේ පෞල් ජීවිත තුළ ගැටලු මතු කරන්න ඕවා හේතු කාරණා ඉදන. මොකද මේවා ටිකක් දුරදිග යන බැඳීම්. ඒකයි මම කියන්නේ මේවා ටිකක් කඩා ගන්න අපහසු මනසින් පවා ගැලවෙන්න අපහසු විදිහේ
ඇබ්බැහි වෙන විදිහ බැඳීම් ඇති වෙන්නේ. අන්න ඒ නිසා මේ බය කරන්න මේවා කියන්නේ. කලින් කිව්වට කිව්වම ඒ වගේ තත්ත්වයක් උදා වෙගෙනදී ඒ වගේ පෙරණිවිදි පහළ වෙද්දී ඔබට මං කියන දේ මතක් වෙයි. සමහරට මේ වෙද්දී මාත් එක්ක ඒන්තියෙන් හයි මට බණි මේ මිනිස්සු මොනවද මේ කියන්නේ කියලා. නමුත් ඒ වෙද්දී පැහැදිලිලා අර මිනිස්සයා කියපු දේද මේ වෙන්නේ යන්නේ. එහෙනම් පොඩ්ඩක් මම උපක්‍රමශීලී විය යුතුයි. මම යම් කිසි ආකාරයෙන් පරිස්සම් විය යුතුයි, ප්‍රවේශම් විය යුතුයි. අන්න එහෙම ඉතලා කටයුතු කරන්න වේවි. අන්න ඒකයි විය යුත්තේ. ඒ නිසා පොඩ්ඩක් ඔය බැඳීම් තුල කටයුතු කරද්දී විශේෂයෙන් වග බලා ගන්න. ඒ වගේම මේ කාල සීමා තුල දරුවන් සම්බන්ධ කාරණා තුල නම් මකර ලග්න හිමියන්ට යහපත සැලසෙන කාල පරිච්ඡේද යහපත් ලෙසම දරුවන් කටයුතු කරන වගේම දරුවන්ගේ යම් කිසි අධ්‍යාපන කටයුතු තුල සාර්ථකත්වය ගැන දරුවන් කියන අදහස් කරන මකර ලග්න හිමි දරුවෝ නෙමේ මකර ලග්න හිමියන්ගේ දරුවෝ මේ කාල සීමා තුල සාර්ථකත්වයටපත් වෙන කාල පරිච්ඡේදයක් වගේම තව පැත්තකින් දරුවන්ගේ ජයග්‍රහණ දරුවන්ගේ යම්කිසි සාර්ථකත්වයන් දැකලා ඔබට සතුරු වෙන්න පුළුවන්. ඔබට යම්කිසි ආකාර වැඩි වේටපත් දරු දැරියෝ ඉන්නනම් විවාහයන් බලාපොරොත්තු හිටියන ඔන්න දරුවන්ගේ විවාහයන් සඳහා යොමු වෙන කාල පරිච්ඡේදයක ඒව දැකලා ඒ යම්කිසි සහනයක් ලැබෙන කාලයක් මනස තිබ්බ ගොඩාක් අර ප්‍රබල අන්දමේ පීඩනයක් බරක් දරුවෝ කෙරෙහි තිබ්බ දෙයක් ඉවත් වෙලා නොමග ගිය දරුවෝ ඉන්නනම් දරුවන් යහමගට එන කාල පරිච්ඡේදය. ඒ නිසා පෞද්ගලික කුටුම්බ ජීවිතයේ අතර ඒ පැත්තේ අතිශයම සැනසුම්දායක කාල පරිච්ඡේදයක් ආරම්භ වෙනවා. ඔන්න මකර ලග්නෙ වෙන සෑහෙන කාලයකට පස්සේ ඒක ඒ තත්ත්වය තුළ අතිශයෙන් යහපත් වෙනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේදයේ බැඳීම් ආදර සම්බන්ධතා තුළත් ඔන්න යම් කිසි ආකාරයකින් විවාහකයට ආදර සම්බන්ධතා තරම් යහපත් නෙමෙයි. ඒව ඇලර්ජි අවිවාහකයට මම මේ කතා කරන්නේ. ඔන්න ආදර සම්බන්ධතා තර වෙන කාලයක් ඔබටත් ඔන්න පහුගිය කාල සීමා තුළ ප්‍රේම සම්බන්ධතා තිබිලා කැඩිලා බිඳලා ගිය ප්‍රේම සම්බන්ධතා නැවතුණු අලුත් වෙන්න ඒක අවිවාහකයට හානියක් නැහැ. හැබැයි අවිවාහක දැනට බැඳීම් තියෙන අයට හානිය. මං කියන්නේ බැඳීමක් නැතුව හිටපෑට ඒ පැත්ත තුළනේ ඒව අලුත් වෙනවා. හැබැයි ඔබ තෝරා බේරා ගන්න උත්සාහ දරන්න. ඇයි අහිමි වුණේ? ඇයි ගියේ? එහෙනම් අවස්ථාවාදී අරමුණු වෙනද දැන් එන්නේ. ඒව තෝරා බේරා ගන්න ඕන. හැඟීම් වලට විතරක් වහල් නොවි ඔබේ දේවල් කරන්න. හැබැයි මේ යහපත් බැඳීම් ගොඩනගෙන කාලයක් වගේම ඔන්න අවිවාහකව විවාහයෙන් බලාපොරොත්තු හිටින විවාහ ප්‍රමාද වෙමි හිටින ඔන්න ඔබට නිවැරදි ආකාරයෙන්ම යහපත් ආකාර විවාහයන් සිදු වෙන කාලයක් වගේ මංගල සීනු හැඳ වෙන කාලයක් මේ කාල පරිච්ඡේදය තුළ ඔන්න විවාහයක් බලාපොරොත්තු හිටින යහපත් විවාහයකට පිවිසෙන්න ඒ වගේම වාසනාවන්ත පවුල් දිවියක් ගත කරන්න හොඳ ආකාරයේ කටයුතු යෙදෙන කාලයක් මකර ලග්න හිමියන්ට. ඒ වගේ මේ අධ්‍යාපන කටයුතු ගැන කතා කරද්දී අධ්‍යාපන කටයුතු වශයෙන් අතිශයම යහපත් කාල පරිච්ඡේදය. ඔන්න අධ්‍යාපන කටයුතු වලට මේ වෙලාවේ යම්කිසි අලුත් අලුත් දේ උගනින්න නැත්නම් අලුත් අලුත් නිර්මාණ කරන්න ඔබට යහපත් කාලයක් වගේම විභාග වලින් ජයග්‍රහණයක් වෙනවා. තාපතින් සම්මුඛ පරීක්ෂණ වලට මොනහරි ඔය ශිෂ්‍යත්ව තුළ සම්මුඛ පරීක්ෂණ වල සහභාගී වෙනවා නැත්නම් තරඟ වලට සහභාගී වෙනවා කලාව හෝ වේවා ක්‍රීඩා හෝ වේවා නැත්නම් ඔය සාහිත්‍ය මේ තත්ත්වයන් තුළ ඕනම විෂය ධාරා තුළ හෝ වේවා ඔන්න තරඟ වලින් ජයග්‍රහණත් කරගන්න වගේම කැපී පෙන්න යම් කිසි ආකාරයකින් වෙන ඔබගේ තුළ දක්ෂතාවයක් උපනන්වා ගන්න හැකියාව පවතිනවා. ඒ වගේම තාපැත්තෙන් කතා කරපුවා මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ විශේෂ මුසස් අධ්‍යාපනයේ හදාරන විදේශගත වෙන බලාපොරොත්තු හිටියන ඔන්න ඔබ ඔබේ විදේශගත වීම හිණිය සැබෑ කරගන්නත් ඉතාමත්ම යහපත් කාල පරිච්ඡේදය මේ මැයි මාස 27න් පස්සේ ඉදිරි කාලය තුළ නිර්මාණ වෙනවා. ඒ තත්ත්වයන් තුළ යහපත ළඟා වෙනවා. මේ තත්ත්වය විශේෂයෙන්ම ගුරු සිකුරුකු දසාවල් ගෙවන අයට විශේෂ වශයෙන්ම මේ කියපු දේවල් එලෙසෙම 100%ක් බලපාන තත්ත්වයක් තියෙන කෙනෙක් ගුරු සිකුරුගේ මහා දසාවක් ගුරුගේ මහා දසාවක් නැත්නම් අතුරු දසාවක් විදසාවක් ඕනම තත්ත්වයක් තුළ අයට. ඒ වගේම මේ කාලේ කේතුගේ දසාවල් ගෙවන අයට ඔන්න ඔබට මේ කාලේ ඔය විශේෂිත වූ ධනලාභත් කරගන්න නොසිතූ ආකාරයේ හදිසි ධනලාභයක් අත්දැකීමකට පවතිනවා. මම මුලින්ම කිව්වා ධනලාභ කිව්ව ගමන් ටිකට් කියලා හිතන්න එපා, ලොතරැයි කියලා හිතන්න එපා. වෙනත් හෝ මාර්ගයක් ඔස්සේ හෝ ඔබගේ පවුලේ කෙනෙක්ගෙන් දායාදයක් හෝ විශේෂයෙන්ම පවුලෙන් ලැබෙන දායාදයක් පෙන්වුම් කරනවා. අන්න කුමන හෝ මන්දමින් අතට මිටට ටිකක් වැඩිපුර මුදලක් ඔබ නොසිතූ බලාපොරොත්තු නොවුණු වෙලාවක ලැබෙන කාල පරිච්ඡේද විශේෂ වශයෙන්ම. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ බුදකේ දසවල් ගෙවන අය චුට්ටක් ප්‍රවේශම් වෙන මේ කාලේ ඔබගේ වියෙහි දම්පස ටිකක් වැඩි වෙන කාල පරිච්ඡේදය. මේ දේවල් තුළ නිසිල් ලෙස ඔබට මේ ඒ වියදම් පාලනය කරගන්න බැරි වෙන නමුත් සමස්තයක් වශයෙන් නෑ මකර ලග්න හිමි මොන දසාවකවත් වියදම් පස ටිකක් වැඩි වෙනා බුදු දසවල් ගෙවන අය ටික වැඩිපුර වියදම් වුණත් හැබැයි වියදම් සිදු වෙන දේ තුළ ගොඩාක් දුරට යම්කිසි ඔබේ අරමුණක් උදෙසා ආයෝජනයක් වගේ දෙකන විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන හිණ සභාව කරගන්න හැකියාව තියෙනවා කියන්නේ. එහෙනම් ඒ සඳහා වියදම් කරන්න ඕන. එහෙනම් ඒ වියදම තමයි මේ පින්නුම් කරන්නේ. හැබැයි ඒ වියදම තුළ ගිහිල්ලා ඔබට ඒ තුළ සාර්ථකත්වයක් කරන්න පුළුවන්. ඒව නිවැරදි ආයෝජන ලෙස. අන්න ඒ වගේ තත්ත්වයන් තමයි වැඩිපුර පෙනම් කරන්නේ. හැබැයි අර බුදගේ දසවල් ගෙවන මකර ලග්න හිමියන්ට අනවශ්‍ය වේදන ටිකක් බහුල වෙන තත්ත්වයක් පෙන්නුම් කරන එක ටිකක් ප්‍රවේශම් වෙන්න කියලා කිව්වේ. ඉතින් ඒ වගේ මේ කාල සීමා තුළ මේ සෞඛ්‍ය ගැන කතා කරොත් සෞඛ්‍ය ගැන නම්
අතිශයම යහපත් කාල පරිච්ඡේද වන පහුගිය කාල සීමාවතුළු පැවති අසනීපකාරී තත්ත්වයන් වල මිදෙන්න ඒ දේවල් තුළින් යම්කිසි නිරෝගී භාවය ලබන්නට වගේම අර හිතර පීඩාකාරී තිබ්බ මානසික පීඩාකාරී තත්ත්වයන් ડિප්‍රෙෂන් තත්ත්වයන් වගේ වෙන පීඩා විඳින මකර ලග්න හිමියන් නම් මෙන්න මේ කාල පරිච්ඡේද වල ඒක හිමීට ටික ටික පහ වෙලා මේ 27 වෙනිදා පස්සේ මැයි මාසේ 2024 පොඩ පොඩ ඒ දේවල් සැහැල්ලුටපත් වෙලා ඔබ තුළ යම්කිසි ආකාරයෙන් අතිපිච්ච මීට කාලයකට කලින් තිබෙච්ච යහපත් මානසිකත්වයේ ගොඩනගෙන තත්ත්වයක් පෙන්눔 කරනවා. අර මානසිකතුළු තිබෙ ව්‍යාකූල තත්ත්වෙ මිදිලා යම්කිසි සැහැල්ලුවක් අත් කරගන්න හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක් නිර්මාණය වෙනවා මේ ගුරු මාරුවත් එක්ක සහ නිකුත් ග්‍රහයන්ගේ පිහිටීම් එක්කත්. මොකද විශේෂ වශයෙන්ම ඔබට මේ මාර්තු 29 න් පස්සේ ඉතාමත් ප්‍රබල තත්ත්වයක් පෙන්눔 කරන අර කියපු ධනලාභයක් ඒ කාල සීමා තුළත් හිමි විය හැකි කාල පරිච්ඡේදයක්. මොකද මාර්තු මාස 29 න් පස්සේ ඒ රාශි තත්ත්වයක් ඉවත් වීමත් එක්කම අනිත් පැත්තෙන් අනිත් ග්‍රහිනු බලවත් වීමත් එක්ක ඒ தත්ත්ව ප්‍රබලන්දයෙන් පෙන්눔 කරන එක නිසා ඊන් පස්සේ ඔබට යක් හරණයක් සුපෝකවෝගේ ජීවිතයක් ගෙවන්න යම්කිසි සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන්න හොඳ පාරක් නිර්මාණය කරගන්න කාල පරිච්ඡේදයක්. හැබැයි පුංචි දෙයක් මතක තියාගන්න ඕන විශේෂයෙන්ම ඔක්තෝබර් 18ත් පෙබ්‍රවාරි 14ත් අතර කාල සීමාව ඔක්තෝබර් 18 පෙබ්‍රවාරි 4 කාල සීමාව තුළ ඔය සොර සතුරන්ගෙන් කරදර වෙන්න හේතු කාරණා දැන තමන්ගේ වටනා කියන දේවල් අස්ථානගත නැති වෙන්න කැඩී බිඳී යන්න අන්න කාට හරි දීලා ඒ දේවල් ඔබට අමතක කළා ඒ දේවල් ආ නැවත නොලැබෙන්න මොකක් හෝ සම්ද මේ හානියක් වෙන දැන් වාහන තියෙන අයට වාහනවල විශේෂය හොයාගන්න බැරි විදිහේ දෝෂ ඇති වෙන්න ඔන්න ඔයගේ තත්ත්වයන් පොඩ්ඩක් උද්ගත වෙනවා ඒ කියන්නේ ඒ කාලේ සැලකිල්ලට කටයුතු කරන්න ඒ කරන්න ඕන වාහනවල කරන් දෙන රිපෙයාර් ඔයිල් මාරු කරන වෙලාවට කරන්න ඒ කරන දේවල් නිවැරදි ලෙස සර්විස් කරන්න ඒවා වගේ බලාගන්න මොකද නැත්තම් ඔය පොඩි පොඩි බාධක කරද ඒ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන්ම මම කියපු ඔක්තෝබර් මාසයත් පෙබ්‍රවාරි මාසයත් අතර කාල පරිච්ඡේද තුළ සිදුවීමේ ප්‍රබල ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා. ඉතින් ඒක නිසා කලබල විය යුතු නැහැ. වැඩි වශයෙන් යහපත්. හැබැයි මම වැඩිපුර පෙන්වුවේ ඔබගේ අයහපත් පැත්ත. මොකද ඒ සුළු අයහපත්කමත් වෙනස් කරගත්තොත් ඒවත් සුබ කරගත්තොත් ජීවිතේම සුබ වෙන නිසා වේ. ඒ නිසා බය නැතුව මේ වීඩියෝ අවසානයේ කියනවා පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයටම ඒ කරන්න. විශේ෷යෙන්ම ඔබ තුළ තියෙන ඍණාත්මක බලවේග ඔබට තියෙන මාරක අපල දුරු කරගෙන අසනීපකාරීත්වයන් දුරු කරගෙන විශේෂක්තිය මහා අප්‍රමාණ බලයක් ඔබට ළඟා කරගන්න විශේෂ මන්ත්‍රයක් කියලා දෙනවා. මේ මන්ත්‍රය අනිවාර්යයෙන්ම මකර ලග්න හිමිය කරන. මොකද මේලා මකර ලග්න හිමියන්ට ඒ තත්ත්වයන් තුළ අර මේ එන ධනාත්මකවයි තවත් ආරෝපණය කරගන්න හැකියාව පදුන නිසා ඒ විදිහටම කරන්න උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරන්න මේ තත්ත්වයන් තුළ මේ පෙරලිය උපරිමයෙන්ම කරගන්න උත්සාහ කරන ඔබට පුළුවන්. කොහෙත්ම බය වෙන්න එපා. පොඩි පොඩි කඩාවැටීම් විටින් විට එයි. ඒවට අයියෝ අපෝයි කිය කින් නැතුව නෑ මේ වැටිච්ච තැන අත්දැකීමක් කරන ඒක ඔබේ ජීවිතේට හොඳ යම්කිසි පරිණත භාවයකට හේතුවක් කරගෙන ඉදිරියට යන්න මකර ලග්න හිමිනි ඔන්න යහපත් කාලය වසර 8කට පස්සේ උදා වෙමින් පාදිනවා. උපරිම ප්‍රයෝජන ගන්න ඔබ දිනනවා දිනනවාමයි ඔබේ ඉදිරි සැලසුම් සාර්ථක වෙනවාමයි. එහෙනම් වාසනාව උපරිමෙම තියෙනවා 100%ක් වාසනාව තියෙනවා. එහෙනම් වාසනා පැත්තෙන් හරි 100% එතනින් එහාට උත්සාහය උනන්දුව බුද්ධිය කියන දේ එකතු කරගෙන යන්න ජීවිතේ ඔබට දිනන්න පුළුවන් අනිවාර්යයි. ඉතින් මම මුලින්ම කිව්වා මේ වීඩියෝ අවසානයේ කියනවා කියලා මේ ගුරු ග්‍රහයාගේ බලපාන අපලාකාරී තත්ත්වයක් හෝ වේවා යම්කිසි ආකාරයේ අසුභයක් හෝ වේවා සුබ කරගන්නත් සුබ වැඩි කරගන්නත් මේ ජීවිතේ යම්කිසි යහපතක් ළඟා කරගන්නත් මේ පිළියම් පිළිවෙත් ගැන අපි කතා කරනවා කියලා. ඉතින් ඔන්න මේ නිවැරදි ආකාරයෙන් මේ පිළියම් පිළිවෙත් ඔබට කරන්න පුළුවන් නම් මේ தත්ත්වය අතිශයම යහපත් කරගන්න හැකියාව පවතිනවා. මොකද විශේෂ වශයෙන්ම මේ බෝධිය බෝගහ නියෝජන වෙනවා මේ ගුරු ග්‍රහයාගෙන්. ඉතින් ගුරු ග්‍රහයා නියෝජන මේ බෝධියට බෝධි පූජා පැවැත්වීම ඉතා විශේෂයි. ඉතින් මම හැමදාම කියනවා ඔබ බෞද්ධෙක් නොවි අන්‍යාගමිකයෙක් වෙනවා නම් ඔබට මේ බෝධි පූජාව කියන දේ අකැපද කියලා නැහැ. මොකද හේතුව මේ බෝධි පූජාව කියන්නේ කිසිසේත්ම යම්කිසි ආකාරයෙන්ගෙන් ආගමකට දහමකට අයිති දෙයක් නෙමෙයි. මේ දේ තුළ තියෙන්නේ මේ භාවනාත්මක තත්ත්වයක්. මේ මනස සැහැල්ලු කරගන්න ඉතාමත්ම වැදගත් වෙන මනස තුළ යම්කිසි ආකාරයකින් යහපත ළඟා කරගන්න ඒ දේ තුළ මිහින මුහුණ දීම තුළ තියෙන ගැටලුකාරී තත්ත්ව නැති කරගන්න ඔබට ප්‍රබල හැකියාව පාද නිසා මේ බෝධි පූජා ගැන ඉතා වැදගත්. ඒ නිසා බෝධි පූජා පවත්වන ක්‍රමවේදය පොඩ්ඩක් මම කියන්න. මේ තත්ත්වයන් තුළ විශේෂයෙන්ම මේ බෝධි පූජා පවත්වද්දී ඔබ පොඩි සුවඳ ද්‍රව්‍ය ටිකක් හොයාගන්න ඕන. මේ සුදු හඳුන් වැල්මි වෙනිවැල් වගේ කුඩු හොයාගන්න ඕන. ඒ වගේම යම් කිසි ආකාරයෙන් කහපාට මල් වැඩි වශයෙන් වැඩිපුර ටිකක් පුළුවන් නම් හොඳයි. ඒ වගේම තැඹිලි තෙල් රන් තැඹිලි තෙල් වෙනවන වඩා හොඳයි. නැත්නම් තැඹිලි තෙල් යහපත්. ඒ වගේම ගිලම්පස සඳහා බිලිමල් තැඹූ වතුර ගන්නවන වඩා යහපත්. ඉතින් මේ දේවල් අමුද්‍රව්‍ය සපයා ගන්න පුළුවන් නම් එහෙමයි. බැරි අය ගැටලුවක් නැහැ. අනිත් ඒ තමයි විදේශගත වෙලා ඉන්න අයට බෝධි පූජා පවත්වන්න බෑ කියලා දන්නවා. නමුත් ඔබ කොහෙත්ම කලබල විය යුතු නැහැ. මේ වගේ දේවල් අවශ්‍ය නැහැ. ඔබ අර මම මීට කලින් වැඩසටහනක් කියලා ඇති ඔබ ඉන්න කාමරේ හරි කමක් නැහැ. පොඩි වෙලාවක් කරන් බෝධිය ළඟ ඉන්නේ කියලා හිතින් හදමවාගෙන ඔබ මේ කියන භාවනාව කරන්න අන්තිමට කියන ඒ ටික හොඳටම ප්‍රමාණවත් වේවි.
ඉතින් මේ බෝධි පූජාව පවත්වන්න මුලින්ම අර මේ ඔබ පැන් පෙරාගත් පැන් කාලයක් අරගෙන අර සුදු හඳුන් වැල්මි වෙනිවැල් කියන ඒ ඖෂධ වර්ග ටික ඒකට කලවම් කරලා ඒක අපි ගන්නේ බෝධිය දෝවණය කිරීමට. ඒක පැත්තකින් තියලා ඊට පස්සේ විශේෂයෙන්ම කහපාට මල් වැඩි වශයෙන් බෝධියට පූජා කරලා ඒත් එක්කම තැඹිලි තෙල් පහන් හැකි සංඛ්‍යාවක් දල්වන්න. ඒ ගැටුනේ තමන්ගේ හැකියාව පරිදි එකක් හරි කමක් නැහැ දල්වල. ඊට පස්සේ අර බුද්ධ පූජාව තියන්න. බෙලි මල් තැඹූ වතුරක් තියලා ඊට පස්සේ ඔබ ඒ බෝධි පූජාව සාමාන්‍ය පරිදි කරන ඔබ සුපුරුදු පරිදිෙන් කරන ඔබ බෞද්ධෙක් නම් ඒ විදිහට බෝධි පූජාව කරන්න. ඔබ අන්‍යාගමිකෙක් නම් ඒ බෝධි පූජාව කියන දේ එතරම්ම වැදගත් නැහැ. එතනින් එහාට අර භාවනාව පමණක් හෝ ඔබ කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඔබ අර පැන් කාලය අතර ගන්න. පැන් කාලය අතර අරගෙන බෞද්ධ බෝධි පූජාව කරලා අනිත් අය මල් පහන් ටිකව පූජා කරලා පැන් කාලේ අතට අරගෙන අර බෙහෙත් ද්‍රව්‍ය කලවම් කරපු ඔබ අභිසම්බිධාන පිරිත හත් වතාවක් ඔබේ වචනින් කොලේක ලියාගෙන බලාගෙන හරි කමන්නේ සජ්ජායනය කරන්න. සජ්ජායනය කරලා ඊට පස්සේ ඔබ ඒ පැන් කාලේ තියාගෙන මෛත්‍රී භාවනාව ස්වල්ප වෙලාවක් කරන්න. සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා. ඉතින් ඊට පස්සේ ඔබ ඔබගේ ජීවිතයේ තියෙන ගැටලු කාරී තත්ත්වයන් හැමදේම යහපත් දේ වෙන්න පුළුවන්, ඔබට දෙන බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉල්ලන නෙමෙයි, ඒ දේවල් සිහි කරගන්න. සිහි කරගෙන ඊට පස්සේ නැවත වතාවක් සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා කීප වතාවක් ප්‍රාර්ථනා කරලා ඔන්න බෝධිය වටේ වට තුනක් යන්න. ඒ ආකාරයටම සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා. ඊට පස්සේ ඔන්න බෝධිය ඒ පැනෙන් දෝවණය කරන්න. ඔන්න ඔය විදිහට කරලා ඊට පස්සේ නැවත වරක් ඔබ ඉඳගෙන අර ඔබ කරන මෛත්‍රී භාවනාව ඔබ හැකි ප්‍රමාණයක්, හැකි වාර ප්‍රමාණයක්, ඔබ හැකි කාලයක් අරන් මනස සුවපත් වෙන තුරුම කරන්න. මේ දේ තුළ ඔබට හිතාගන්න බැරි මානසික බලයක්, ශක්තියක් ලැබෙන. ඒ වගේම ඔබ දෙවියන් අදහන කෙනෙක් නම් ඔබ මේ බෝධි පූජාවෙන් පස්සේ දෙවියන්ට පින් දෙද්දී ශිව දෙවියන් කතරගම දෙවියන් සිහි කරන්න. ඔබ ඒ දේ තුළ කටයුතු කරන්න. ඉතින් ඔය තත්ත්වයන් තුළ මනසට යම්කිසි ප්‍රබල ධනාත්ම භාවයක් එකතු වෙනවා. වගේම ඔබේ ජීවිතයේ තියෙන ගොඩාක් ප්‍රශ්නවල විසඳුම ලැබෙන්න, අර නිවැරදි වෙලාව නිවැරදි පිළිතුරු ලැබෙන්න හැමදේම කරුණු කාරණා සකස් වේවි. මේ දේ කරන්න. ඒ වගේම අනිත් පැත්තෙන් මේ අර මම ඔබට මේ මැයි මාසයේ පලාපලවලත් කිව්වා අර මන්ත්‍රයක් ගැන විශේෂිතු. ඒ මන්ත්‍රය තුළ කටයුතු කිරීම ඉතාමත් යහපත් කියලා. මොකද මේ විශ්ව ශක්තිය තුළ තියෙන යහපත් ධනාත්මක බලය ඔබට ආරෝපණය කරගන්න, ඔබ තුළ ඇති ඍණාත්මක දේවල් ඉවත් කරගන්න මේ මන්ත්‍රය තුළ ඉතා විශේෂිත ප්‍රබල බලයක් තියෙනවා කියලා. ඒක අත්දැකීම තුළ කියන දෙයක් කියලා. ඒ නිසා ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන. මොකද කොහොමද ඒක කරන්නේ? විශේෂ වශයෙන්ම පුළුවන් නම් බ්‍රහස්පති දවසල නිර්මාංශ වෙලා මේ විදිහට බෝධි පූජාව තියලා ඉවර වෙලා ඊට පස්සේ ඔබ නිවසට ඇවිල්ලා නිවසේ බුදු පහන තියෙන දෙන හෝ වේවා, ඔබේ දෙවියන්ට අනුව පහන තියෙන දෙනට ඔබේ දෙවියන්ට බුදුන්ට පහන දැල්ලලා එහා පැත්තෙන් තවත් පහනක් දැල්වන්න. පහනක් දැල්ලලා ඔබ මේ කියන මන්ත්‍රයෙන් සාමාන්‍ය මේක ශිව දෙවියව දාන අය ශිව දෙවියන්ට කියන මන්ත්‍රය ඒ කරන්න. හැබැයි ශිව දෙවියව අදහන්නේ නැහැ කියන එක ගැටලුවක් නැහැ. මේ මන්ත්‍රය තුළ ඔබට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා ඒ ආකාරයට ඕක ටිකක් විස්තරාත්මකව මේ මාසේ ලග්න පලාපල කතන තුළ කියලත් ඇති. නැහැ මේ කියපු කාරණාත් ප්‍රමාණවත් විදේශගතලා ඉන්නට ඕක කරන්න අපහසු වෙන්න පුළුවන්. ඔබ මේ මන්ත්‍රයකින් පමණක් හෝ යම්කිසි ආකාරයක ප්‍රමාණවත්. ඊට පස්සේ මේ කියන මන්ත්‍රය මේ නිවැරදි උච්චාරණ සහිතව මේ තිරේ දැන් දිස් වෙන්නේ. ඒක නිවැරදි උච්චාරණ සහිතව කටපාඩම් කරලා කීප වතාවක් පුළුවන් නම් සාමාන්‍ය 21 වතාවක් හෝ ඊට වැඩියෙන් හරි ගමන්නේ කියන්න උත්සාහ කරන. මේක ඔබ ජීවිතයේ යම්කිසි ආකාරයෙන් ඔබට ප්‍රශ්න ගැටලුවක් මතුවෙන, දිහිතර දුකක් දැනෙන යම්කිසි ආකාරයෙන් ඔබට හරි දේ තෝරා බේරා ගන්න බැරි ඕනෑම අවස්ථාවක මේ මන්ත්‍රය සිහිකරනද මේ දේ තුළ ඔබට යහපත ලඟා කරගන්න හැකියාව පවතිනවා. මේ කියන විදිහෙම නිවැරදි උච්චාරණය කරන්න උත්සාහ කරන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් ප්‍රෂ්ටි වර්ධනම් ඌර්වාරුකමිව බන්ධනාන් මෘත්‍යෝර්මුක්ෂීය මමෘතා. ඉතින් ඔය ආකාරයෙන් ඔය මන්ත්‍රය තුළ තියෙන ධනාත්මක භාවය ඔබේ ජීවිතයට ළඟා කරගද්දී ඔබටම පැහැදිලි වේවි මේ තියෙන ඔබේ ජීවිතයේ තියෙන ගොඩාක් නෙගටිව් දේවල්, අඳුරු දේවල්, ඍණාත්මක දේවල් බැහැර වෙලා ඔබට යම්කිසි ආකාරයකින් විශ්ව ශක්තිය ආශිර්වාදය තුළ ඔබේ සාර්ථක භාවයක් අත් වෙනවා. මේක අතිශයම අද්දුටු ප්‍රත්‍යක්ෂ දෙයක්. ඒ නිසා මෙන් උප්පරිම ඵල ප්‍රයෝජන ගන්න ඔබ උත්සාහ දරන්න. ඔබට ඒ දේ තුළ ලොකු ඉදිරියට යමක් බලාපොරොත්තු විය හැකි. ඒ වගේම නිතර
අභිසම්බිධාන පිරිත, මෝර පිරිත, ඒවගේම සූරපිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න, සජ්ජාන කරන්න පුරුද්දක් කරන්න මම හැමදාම කියනදේ උදෑසන අවදිච්ච ගාම ඒ ශ්‍රවණය කරන්න මේවා මෙහෙමයි. ඔබට අර මං කිය උදේ නැගිටලා ඔය පිරිසුදු වෙලා බුදු පහන හෝ තමන්ගේ ආගම දානට කටයුතු කරලා කරන්න ගියොත් මේවා දීර්ඝකාලීන සිද්ධ වෙන්නේ. ඒ නිසා ඇඳෙන් නැගිට ගාම ඔබට මේ සූටිවිලි නාලිකාවටම පිවිසලා මේ සූටිවි වල තියෙන නිවැරදි, අතිශයම නිවැරදි උච්චාරණ තව සිංහල තේරුමත් එක්කම ඒ පිරිත් සජ්ජාන සියල්ල ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඒ ප්ලේලිස්ට් එක ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න ඔබ හැකිනම් උදේ නැගිට ගාම ඇඳේ ඉඳන්ම හෙඩ්සෙට් එක ගන්න ගමන්නේ ඒක අහන්න. අහලා ඉවරලා පොඩ්ඩක් ඇස් දෙක වහගෙන මෛත්‍රී භාවනාව කරලා අද දවසේ කරන්න ඕන කටයුතු කල්පනා කරලා ඔබ ඔබගේ දවස ආරම්භ කරන්න. දවස අවසන් කරන් නින්දට යන්න පෙර ඇඳට ගිහිල්ලා ඔය කියන පිරිත් දේශනා ටික මෙහෙම සවන් දීලා ඔබ මෛත්‍රී භාවනා කරලා හෙට දවසට ටිකක් සැලසුම් කරලා නිදාගන්න. මේ දේ හරි සරල දෙයක් කරන්න අමාරු දෙයක් නෙමෙයි. මොකද මේ දීර්ඝ පිරිත් සජ්ජාන නෙමෙයි. හැබැයි මේ දේවල් තුළ ඔබට ලැබෙන දේ, ඔබගේ ජීවිතයට ළඟා වෙන දේ ගැන හරි පුදුමාකාරයි. මොකද හේතුව කීප දවසක් කරන්නේ මේ වරු දෙකෙන් තුනෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඔබ ටිකක් කාලයක් කරන් යද්දී ඔබටම තේරෙයි ඔබේ ජීවිතයේ ප්‍රබල වෙනසක්. ඔබේ ජීවිතයේ සාර්ථක භාවයක්, ධනාත්මක භාවයක්, ගොඩාක් ඔබට අසුභ කර දේවල් ඉවත් වෙලා හිතාගන්න බැරි සාර්ථකත්වයක් අත්න දෙයක්, ඔබ තුළ ආකර්ෂණයක් ඇති වෙන තත්ත්වයක. ඒ නිසා ඒ දේවල් ටික අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාල සීමා තුළ නිරෝගී භාවය ඇති කරගන්න, ඔබ තුළ ආකර්ෂණීය භාවය ඇති කරගන්න, ප්‍රියමනාප භාවය ඇති කරගන්න මම ඖෂධ වර්ග කීපයක් කියන්න පුළුවන්. මේවා අරගෙන මේ තම්බල උණු වතුරෙන් නාන්න. හැබැයි මේවා නාද්දි ඔබ සබන් ගාණ්ඩය කරන්න යන්න එපා. උදෑසන දවසක මේ වතුරෙන්ම නාන්න. ඒ හොඳටම ප්‍රමාණ සබන් ගෑවා වගේ තමයි. මොකද ඒ අවශ්‍ය කරන ඖෂධ වර්ග ටික තියෙනවා. මේ ලියා ගන්න මේ ඖෂධ වර්ග ටික මහ ලොකු දේවල් නෙමෙයි. සමන් පිච්චමල්, සුදු අබ, ඉද්දකොළ, වැල්මි. සමන් පිච්චමල්, සුදු අබ, ඉද්දකොළ, වැල්මි කියන මේ ඖෂධ වර්ග ටික ඔන්න මුට්ටියකට දාලා පුළුවන් නම් මේක ලිපක, කියන්නේ දර ලිපක කරගන්න ඕන වඩා යහපත්. නැති අය, හැකි අය තමන්ට හැකි පරිද්දෙන් කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ මේක ස්නානය, උදෑසන ස්නානය සාමාන්‍ය අඩුතර සතියකට වරක්වත් විශේෂයෙන් බ්‍රාහ්මණ දවසක් කරනවා නම් මේ දේවල් තුළ ඔබට ඔය අසනීපකාරී තත්ත්වයන්ගෙන් විශේෂිත වූ මිදීමක්, මේ ඖෂධත් එක්ක තියෙන මේ ප්‍රතික්‍රියාව සහ ඒ ඖෂධ තුළ තියෙන ආකර්ෂණීය භාවය, විශ්ව ශක්තියේ ධනාත්මක භාවයන්ට වෙන ආකර්ෂණ හේතු කොටගෙන ඔබ තුළත් යම්කිසි ආකර්ෂණයක්, ටිකක් රුව වැඩෙන තත්ත්වයක්, ටිකක් අනිත් කෙනෙකුට ප්‍රියමනාප භාවයක්, හැම වර්ණෙම පොඩ්ඩක් රම්පාට වෙන්න හේතු කාරණා බලපාන මෙන්න මේ දේවල් කරලා බලන්න. ඔය දේ තුළ ඔබට ඒ කියන දේ ලබා ගන්න හැකියාව පතුනවා. මේක පුළුවන් නම් බ්‍රහස්පතින් දවස්වල කරන්න පුළුවන් නම් වඩා හොඳයි. නැත්තම් තමන්ට හැකි ඕනෑම වෙලාවක උදෑසනක කරනවා නම් යහපත්. ඒක නැත්තම් ඒ ඔබට හැකි ආකාරයෙන් සකසා ගන්න වග බලා ගන්න. ඒ වගේම මේ දැහැමි අයට දානමානක් දෙන එක ඉතාමත් මහපත්. කියන්නේ ආගමික නායකයන්ට පුළුවන්, භික්ෂුන් වහන්සේලාට, භික්ෂුණියන්ට, එහෙම නැත්තම් තමන්ගේ පූජා ආගමික පූජකවරුන්ට මේ කාල සීමා තුළ දන් දීම, දානමාන කිරීම වගේම කහපාති වස්ත්‍ර පූජා කිරීම, සිවුරු පූජා කිරීම අතිශයින්ම යහපත්. මේ කාල පරිච්ඡේද තුළ පුළුවන් තරම් ආගම දහමට, මොකද මේ ගුරු ග්‍රහය කියන්නේ ආගමික සාමාන්‍ය අධ්‍යාත්මික ජීවිතයේ පැත්තට නැඹුරු කරන ග්‍රහයයි. ඉතින් මේ අධ්‍යාත්මික ජීවිතය තුළ ඔබ යම්කිසි දියුණුවක් අත් කරගත්තොත් මේ ගුරුකෙන් එන අහිතකර බලපෑම් ගොඩාක් ඔබට නැති කරගන්න, යහපත් දේ වැඩි දියුණු කරගන්න හැකියාව දෙනවා. මේක මේ හැබැයි ඉතින් ගුරුගෙන් බේරෙන්න කියලා මේ බොරුවට ඇති කරගන්න අධ්‍යාත්මික දියුණුවක් නෙමෙයි. තමන්ගේ ආත්මය තුළට වඩන නිවැරදි ලෙස අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ ආගම දහමට අනුව නිවැරදි කටයුතු කිරීම තුළ මේ කියන යහපත් ප්‍රතිඵල ඔබේ ජීවිතය ළඟා කරගන්න යුවහල් වේවි. ඒ වගේම තව පැත්තකින් ගත්තහම මේ කාල සීමා තුළ ඔබ උත්සාහ කරන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඔබට හැකි පමණින් දායකත්වයක් ඇතෙන මේ මූල්‍ය මේ වශයෙන් සහාය දෙන්න පුළුවන් ඇට එහෙමයි, පොත්පත් තරම් දෙන්න පුළුවන් ඇට වෙනම එහෙමයි. නැත්තම් එහෙම කිසිම ඒ වගේ දේවල් කරන්න අපහසුය. තමන් යම් කිසි දෙයක් ඉගෙනගෙන තියෙනවා නම් තමන්ගේ දැනුම ඔවුන්ට කියා දීලා ඔවුන් යහපත් මාර්ගයට ගන්න, ඔවුන්ගේ අධ්‍යාපනික වශයෙන් දියුණුව ඇති කරගන්න මෙන්න මේ කාල සීමා තුළ උත්සාහ ඇති කරන්න උත්සාහ කරන්න. ඒ තත්ත්වයන් තුළ ඔබට යහපත ළඟා කරන්න හැකියාව පදන. හැබැයි මේ කිසිම දෙයක් තමන්ට යහපත ඇති වෙන, තමන්ගේ අපර දුරු වෙන්න කියලා හිතලා නෙමෙයි කරන්නේ. ආත්මය තුළ ඔබ යම්කිසි තෘප්තියක් ලබන්න, ඒ දේ තුළ ඔබ ඒ දරුවා සාර්ථකව දැකලා යම්කිසි ආකාරයෙන් සතුටක් ලබන්න, ඒ දරුව පාසල් යන විදිය දැක්කම ඔබට සතුටු වෙන තත්ත්වයක් උදා කරගන්න, අන්න ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. එතකොට ඔබට ඒ තුළින් අර අනිවාර්යෙන් වක්‍රාකාරේ ඒ ලැබෙන දේ, ඒ යහපත් දේ සියල්ල ලැබෙවි. කිසිම දෙයකදී
ඒ දේවල් ප්‍රාර්ථනා කළ යුතු නැහැ. ඒ වගේම කිතුණු කතෝලික විශේෂ වශයෙන්ම බ්‍රහස්පති දවස්වල විශේෂයෙන්ම ශුද්ධ ජුසේ මුනිතුමාට, ඒ වගේම සබස්තිය මුනිතුමාට බාරහාර වෙන්නේ නුවණ පවත්තන පුරුද්දක් වශයෙන් කරන් යන්ද, ඒ වගේම බ්‍රහස්පති රාත්‍රී එක්වරු ශීලයේ රැකලා ඔබ පුළුවන් නම් රාත්‍රී 11 12 අතර ශුද්ධෝපය ගත කරන්න, ශුද්ධෝපය භාවනාත්මකව ගත කරන්න ඔබට ඒ දේ තුළ අතිශයෙන් යහපත ළඟා කරගන්න හැකියාව පදිනවා. වගේම දිනපතා ශුද්ධ ජපමාලේ උච්චාරණය කරන පුරුද්දක් වශයෙන් සලකන්ද ඒවයි කටයුතු කරන්න. අනිත් පැත්තෙන් ගත්තාම පුළුවන් තරම් ආගම දහම ලැබීව කටයුතු කරනවා. වගේම ඔබ හැකි පමණින් ඔබට කළ හැක්කක් අසරණ දුගී දුප්පත් අය උදෙසා කරන්න. ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට අවශ්‍ය කරන දේ නුවඩුව ලැබෙනවා. ඒ දේවල් බලාපොරොත්තුෙන් කරන්න එපා. නමුත් වක්‍රාකාරයෙන් ඒ දේවල් ලැබෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් කටයුතු කරන්න. ඒ වගේම සෑම ඉරු දිනකම දිව පූජාවට අනු සහභාගී වෙන්න උත්සාහ කරන්න. සිකුරාදා දවස්වල දිව සප්සද නුවණ පවත්වලා දිව හෘදේ ප්‍රාර්ථනාව කියලා මේ දේවල් තුළ ඔබේ ජීවිතේ ලොකු වෙනසක් හිතුණු කතුළු ගැල කරගන්න හැකියාව පාදෙනවා. අනිකුත් ආගමේ අයට පිළියම් පිළිවෙත් ගැන කියන්න මට දැනුමක් නැතත් ඔබ ඔබගේ දහමට අනුව නිවැරදි ලෙස කටයුතු කරන්න, ඒ කටයුතු කිරීම තුළ මේ ජීවිතයේ තියෙන යහපත වැඩි වශයෙන් ළඟා කරගන්නත් අයහපතෙන් මිදෙන්නත් හැකියාව පවදන නිසා මේ හැම දේ තුළම ඔබගෙට ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගත හැකි වෙනවා. ඉතින් ඒ නිසා නම් මේ තත්ත්වයන් තුළ මේ ගුරු මාරුවේ තියෙන අහිතකර දේවල් අයහපත් දේ වෙනස් කරගනිමින් ජීවිතය දිනන්න ඔබට හැකියාව පවතිනවා. එහෙනම් මොනහරි ප්‍රශ්න ගැටලු මේ කියපු දේවල් තුළ ඔබට නොතේරෙන දෙයක් තිබ්බොත් රාගස් නිර්වාණ මගේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් දාන්න, ඔය ලින්ක් එක තියෙන ෆේස්බුක් ලින්ක් එකකට ගිහිල්ලා එතකොට මට ඒ ගැටලුකාරී තත්ත්වයන් වලට ඔය පිළිතුරු දෙන්න හැකියාව පාදිනවා. හැබැයි මේ පුද්ගලිකයෙන් සටන් පරීක්ෂා කරලා දෙන්න ඒ වගේ දේවල් ඉල්ලන්න එපා. මොකද මම මේක ව්‍යාපාරයක් විදිහටවත් යම්කිසි ආකාරයකින් සමහරුන්ගේ ඉල්ලීම් පරිදිවත් මේ පුද්ගලිකයෙන් සටන් පරීක්ෂා ලක්වීම සිද්ධ කරන්නේ නැහැ. මොකද මමත් අධිකාර බහුලත්වයේ ඉන්න කෙනෙක්. මේ දේ කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා විතරයි. මේ දේ තුළ කෙනෙක් ගොඩ යනවා නම්, කෙනෙක් ජීවිතයේ ගැටලුනේ මිදෙනවා නම්, අනතුරකින් යම් ප්‍රසාරකර මිදෙනවා නම්, ඒක තමයි මටත් ලැබෙන ලොකුම ලාභය. මට ඔබේ මුදල් අවශ්‍ය නැහැ කොහෙත්ම. ඒ නිසා පුද්ගලිකයෙන් සටන් පරීක්ෂා ලක් කිරීමෙන් සිද්ධ කරන්නේ. හැබැයි ඔබ මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව කරොත් කොහෙත්ම ඔබට පුද්ගලිකයෙන් සටන් පරීක්ෂා කරගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ පුද්ගලිකයෙන් සටනේ මොන තරම් අසුභකාරී තත්ත්වයක් තිබ්බත් මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව කරොත් ඔබේ ජීවිතේ අතිශයින් යහපත්ම යහපත් කාලයක් උදා වෙනවාමයි. ඒක නොවනුමනේ. මොකද ඔබ ගිහින් පහුගේ වීඩියෝ වල බලන්නකෝ මේ කියපු කාලයක් තිස්සේ මේ කියන දේවල් කරලා යම්කිසි ආකාරයකින් ජීවිතේ දිනපු අය ඒක කමෙන්ට් කරලා ඒගොල්ලෝ කියලා තියලායි ජීවිතේ දැන් වෙලාවල් බලද්දී කේන්සරම් පරීක්ෂා කරද්දී මේ කාලේ ඉතාමත්ම අසුභකාරී කාලයක් කිව්වොත් කියන්නේ නරක කාලයක්, ඒ රාස්ත්‍රක අපලයි අනම්මනම් කියලා. නමුත් මේ තරම් යහපත් කාලයක් ජීවිත ළඟා වෙලා නැහැ මේ පිළියම් පිළිවෙත් කරාට පස්සේ. අන්න ඒ නිසා ඒ දේ පමණක් ඔබ ගන්න ජීවිතේ. ඒ දේ මට හොඳට ප්‍රමාණවත්. මට බැනට කමක් නැහැ මේ වැඩසටහන දීර්ඝ වැඩි කියලා. මේ වැඩසටහන දීර්ඝ කරන්නේ හැම කෙනාටම නිවැරදිව තේරුම් ගන්න හැකියාව දෙන. ඔබේ බුද්ධිය ගොඩක් තියෙන කෙනෙක් වෙන පුළුවන්. ඔබට කෙටියෙන් කිව්ව තේරෙන්න පුළුවන්. හැබැයි හැමෝටම එහෙම පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ බුද්ධිමත් නම් ඒ දේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ නිවැරදි ලෙස යන්න ඇති කල් වේලා ගත්තා. එහෙනම් මේ ගුරු මාරුවත් එක්ක මේ ඉදිරි වසරම ඔබේ ජීවිතය සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා අනිවාර්යෙන්. මේ විදිහට කටයුතු කරන්න ඔබට දිනන්න පුළුවන්. මේකේ සුප්‍රතිඵල ඔබට ලැබෙනවාම ලැබෙනවමයි මේ කියන ආකාරයට කටයුතු කරොත්. එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.